हित इल्लना सत्यांतर ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන හැම කෙනෙක්ටම ඉතින් පරිස්සමෙන් ඉන්නවා නේද පරිස්සමෙන් ඉන්න ඕනේ නේද මේ තියෙන තත්ත්වෙත් එක්ක ඉතින් ඔබ ආස කරන ඔබ ආදරය කරන රසසරණේ ඔන්න අදත් අපි ආරම්භ කරන්න සූදානම් පහේ ඉඳලා හය වෙනකල් පුරා පැයක් අපි ඔබත් එක්ක එකතු වෙන්න සූදානම් ඔබේ ජීවිතයේ රසින් රස ගන්වන්න සූදානමින් ඉන්නවා ඉතින් යුම්පියුම් කලාවට අලුත් හැඩයක් එකතු කරපු යුම්පියුම් කලාවට අලුත් නැවුම් මානයක් එකතු කරපු යුම්පියුම් පිළිබඳව ඔබේ වැඩි කැමැත්ත ඇල්ම ආදරේ වැඩි කරපු රසසරණේ ඔන්න අදත් ආරම්භ කරන්න සෝදානම් රසවත් ආහාර වටවරු දෙකක් අපි පිළියෙල කරනවා ඔබ වෙනුවෙන් ඉතින් ඔබට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා සජීවීව මේ දේවල් නිවසේදී පිළියෙල කරන්න ඉතින් වෙනදා වගේම සුපුරුදු විදිහටම ප්‍රවීණ සූපවේදීන් දෙපළ අපිත් සමගින් එකතු වෙලා ඉන්න බොහොම ආදරෙන් පිළිගන්න තමයි සෝදානම් වෙන්නේ ඔවුන්ව ෂෙෆ් ලොයිඩ් ඉන්නවා වෙනදා වගේම ඒ වගේම ෂෙෆ් නිමල් ෆර්නැන්ඩෝ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ආයිබන් සුබ සන්ධ්‍යාවක් ඔබ දෙපළ චොප්පා ආයිබන් සුබ සන්ධ්‍යාවක් කියලා හැමෝටම සුබ පතනවා හරි සුබ පතවත් එක්කම අපි මොනවද අද දවසේදී හදන්නේ ෂෙෆ් ලොයිඩ් चिकन पस्तोल कोकोनट फ्रिटर्स ඔන්න බලන්නකෝනේ චිකන් පස්තෝල් එකක් එක්ක කොකනට් ඇන් ඔරෙන්ජ් ෆ්‍රිචර්ස් තමයි අපි අද දවසේදී හදන්නේ. ඉතින් ඒ නිසා අපි බලමු මොනවද අවශ්‍ය කරන දේවල් කොහොමද මේ දේවල් පිළියෙල කරන්නේ කියලා. අපි මුලින්ම මොනවද ෂෙෆ් හදන්න සූදානම් වෙන්නේ? ඔව් අපි හදනවා ඉස්සෙල්ලාම චිකන් පස්තෝල් එක. චිකන් පස්තෝල් එක අපි මුලින්ම හදන්නේ නේද? අපිට ටිකක් මේ කෑම වටවරුව ගැන පොඩ්ඩක් අපි හැඳින්වීමක් කරමු. අපිට කොයි විදිහකට මේ දේවල් මේක ෆියුෂන් සුකේ කොහොමද? සාමාන්‍ය මේක මේ මැලේ වගේ කෑම වර්ගය පස්තෝල් කියන එක. ඒක ඉන්දුනීෂියානු ඒ වගේම මැලේෂියානු ඒ වගේ ඒ රටවල තමයි වැඩි වශයෙන්ම මේ කෑම එක හදන්නේ. අපි ලංකාවේ අත්ත වශයෙන්ම ගොඩක් මේ ඒගොල්ලෝ මේ කෑම වර්ගය හදනවා. चिकन देशीय අකඩ පෝෂක දඩංගුයි ගුණ කැම රස කරන්න රස කැම ගුණ කරන්නට ඔබට හැකියාවක් තියෙනවා මැගී රසමුසු එකතු කරගන්න ඔබේ කැමට ඒ වගේම තමයි එක එක ෆ්ලේවර්ස් වලින් තියෙන සීසනින් කැට තියෙනවා ඉතින් මේ දේවල් එකතු කරගෙන තමයි අපි චිකන් පස්තෝල් එක හදන්න සූදානම් වෙන්නේ ඔව් අපි ඉස්සලා මේකට අවශ්‍ය වෙන පස්තෝල් වලට වෙනම පේස්ට්‍රි එකක් ඉතින් පේස්ට්‍රි ඉස්සලා අපි හදාගන්නේ කොහොමද කියලා බලමු හරි අපි බලමුකෝ නේද ඉස්සලම रसमुसु पैकेट बटर मार्जरीन ग्राम हतलिया मैगी मिटिकिरी मिलीलीटर सीया पमन बेकिंग सोडा तेहंदी काला කසාගත් විතර එකක් සූදුරු තෙහෙන්දි දෙකක් ඒ මොනවාද අපිට අවශ්‍ය වෙන්නේ ඒ දෙකයි ඒක පේස්ට්‍රි සඳහා ආ පේස්ට්‍රි එක සඳහා මේ පේස්ට්‍රි සඳහා ඇත්තටම යන ඒකට යනවා මේ ගාගත් පොල් ගාගත් පොල් අපිට ඔව් ඔන්න බලන්න හරිම ලස්සන චෙප් එකක් ඒක හරිම ලස්සනට පොල් ටික ගාලා ඔව් ඒක ගාගත්තම ඔන්න බලන්න කොහොමද මේ දේවල් එකතු කරගෙන තමයි අපි මුලින්ම පේස්ට්‍රි හදන්නේ මම හිතන්නේ අපිට පස්සේ මම හිතන්නේ ඒකේ හරියක පස්සේ දැන් කියමුද නැත්නම් දැන් මේක දැම්ම කියලා තියා අපි දැම්ම කියමු නේද කියලා දාමුනේ අපිට ඊගාවට යනවා කුඩාවට කපාගත්ත චිකන් ඒ කියන්නේ මොනවාද කුපුල් මාසෝ ග්‍රෑම් 100ක් අතුන් 100ක් වම්බොට කුඩා ආකාරයක කපාගත් ග්‍රෑම් 100යි අර්ථබ පෙරපදි මේක ඒ සයිස් එකේන කපාගත් ග්‍රෑම් 100යි මැගි රසමුසු පැකට් දෙකක් මේකට දාගන්නවා මොකද අපි මම වැඩිපුර මේ 3-5 වලට වඩා මේකෙන් රසයක් එනවා මං හදලා බලනවා මට තේරෙනවා මේක යූස් කරුවම එතකොට ගම්බිරිස් කුඩු තේහැඳි එකයි ලුණු රසපදමට මැගි චිකන් කියුබ් එකක් යනවා මැගි මිටිකිරි මේ සෑහෙදි 3ක් මාජරින් හෝ බටර්
මේ සෑඳි දෙකක් කුඩාවට කපාගත් ලුණු ග්‍රෑම් 75ක්. ඒ වගේම තවත් ඕන කරන දේවල් තියෙනවා. අපිට තියෙනවා තව. එතකොට අපිට යනවා සුදු ලුණු chop කරගත් මේ සෑඳි දෙකක්, ඉඟුරු chop කරගත් තේ හැඳි එකක්, කරපිංචා කොළ 10ක් පමණ බැඳ ගැනීම සඳහා අවශ්‍ය තෙල් ඕනේ. මේ අපි කරපිංචා හේම දැන් අර කොම මෙතන තියෙන කරපිංචා ඉඟුරු සුදු ලුණු පොඩියට කපා ගත්තොත් ඔව් මම හිතේ කරපිංචා ෂෙෆ් දැන් අපි මේක දාගෙන පොඩියට කපා ගත්තේ මොකද අර අපි හර්බ් එකක් පාවිච්චි කරන්නේ ඒ විදිහට තමයි මේවට කමන්නේ නැහැ නේ වැඩිපුර කැවෙන විදිහට තමයි මොකද අයින් කරන්නේ නැතුව කපන්නේ ඔව් කපලාම ගත්තා මේ දවස්වල නේද ජින්ජර් ගාලික් මේ දේවල් අනිවාර්යෙන්ම අපි කන්න ඕනේ නේද මේ දවස්වල තමයි අර ප්‍රතිශක්ති කරන වැඩි කරන්න ඒකනේ ගොඩක් බයිසස් උත්තර කොත්තමල්ලි මේ වගේ දේවල් අපි ලබන සතියේ මම ඉතින් විශේෂ ආහාර වටවරුකුත් හදනවා මේ කාට ගැලපෙන විදිහට සම්බන්ධව මේකට ප්‍රතිශක්ති කරන වැඩි කරන්න හරි හරි එහෙනම් අපි පේස්ට්‍රි එක හදන්න අවශ්‍ය ද්‍රව්‍ය කිව්වා මෙන්න දැන් අපි පටන් ගන්න යන්නේ වැඩේ ඔව් දැන් අපි මේකට දා ගන්නවා පිටි ටික දා ගන්නවා ඒ වගේම අපි පොල් ටික දා ගන්නවා ගාගත්තු පොල් බෑයක පොල් තියෙනවා ඒ වගේම තමයි පිටි ග්‍රෑම් 250ක් අපි භාවිත කරනවා දවසේදී ඔන්නේ දෙක එකට mix කරනවා අපි ඊට පස්සේ මොනවද එකතු කරන්නේ බටර් බටර් ටිකක් දා ගන්නවා බටර් ස්වල්පයකට අපි එකතු කර ගන්නවා බටර් මම දැන් ග්‍රෑම් 40ක් බටර් ග්‍රෑම් 40ක් නේ බේකින් සෝඩා තේ හැඳි කාලක් නේ බේකින් සෝඩා තේ හැඳි කාලයි කාලයි ඒ වගේම සූදුරු හරියටම මේ පියවරවල් ටික හරියට බලාගත්තු තින් නිවසේදී ඔබට පිළියෙල කරන්න වඩාත් පහසු වේවි. ඊට පස්සේ අපි මොනවද එකතු කරන්නේ? බිත්තර ගසාගත් බිත්තරේ දැන් එකතු කරනවද? මැගි රස මුසු නේද? රස මුසු ඕනයිනෝ. මැගි රස මුසු අපි එකතු කරනවා පැකට් ටුවක්. පැකට් එක. අපි මුලින්ම පිටි ටිකට අපි ගාගත්ත පොල් බෑවක පොල් එකතු කරා ඊට පස්සේ අපි ඒකටම එකතු කරගත්ත සූදුරු ගාගත්තානේ මේ හැඳි දෙකක් අපි එකතු කරගත්තා මොකද මේකෙන් තමයි අපි මල්ගි රස මුසු එකෙන් තමයි අපේ පේස්ට්‍රියට රස වැඩි කරගන්න අපි වැඩි කරගන්න හැකියාව සාමාන්‍යයෙන් අපි මුට්ටක් අපි කියමු මේකට සාමාන්‍ය කහ වගේ දෙයක් තමයි දාන්නේ නමුත් මම දාලා බැලුවම මේක මම හිතන්නේ වැඩිපුර රසයක් දෙනවා අපේ මේ මැගි රස මුසු එක. හරි. ඉතින් අපි දැන් මම හිතන්නේ අපිට දාන්න තියෙනවා තව බිත්තරයි මේ මැගි පිටිකල පොල් කිරි. ඒක එකපාර දාන්නේ අපි මේක පොඩ්ඩක් අනාගෙන තමයි මේක දාගන්න ඕනේ. හරි. ඔව්. මේක අපි ගසාගත්ත මේ බිත්තරයයි. ඔව්. මේක අපි ගිහම අපි මිටිකල පොල් කිරි තමයි දාගන්නේ. අපි අපිට මේ පේස්ට්‍රි අර අපිට අර අපි ගිහින් පේස්ට්‍රියට ගා ගන්න ඕනේ අපි ඇලෙන්න. ඒකට තමයි බිත්තරේ පාවිච්චි කරන්නේ අපි. මේක මේ විදිහට අනා ගන්නවා විශේෂයෙන් දැන් මේ කාලේ අපි මම හිතන්නේ මේක මේ ග්ලව්ස් දා ගොඩක් අනන්න අමාරුයි. ඉතින් අපි මේ අත හොදලා මේක තමයි ප්‍රයෝගික කරගන්නේ නේද ෂෙෆ් මෙතනදි මිටිකිරි. ඔව් මිටිකිරි තමයි පාවිච්චි කරන්නේ. පාවිච්චි කරන්නේ. හරි අපි පේස්ට්‍රිය තමයි මුලින්ම අපි හදන්නේ චිකන් පස්තෝල් එකේ පේස්ට්‍රිය සඳහා අවශ්‍ය වෙන ද්‍රව්‍යයන් අපි කිව්වා පැහැදිලිව. ඒ දේවල් තමයි අපි මේ එකතු කරගෙන මේ අපි දැන් මේ විදිහට මිශ්‍ර කරන්නේ. හැබැයි තවත් තියෙනවා අපිට මේ ගසාගත් බිත්තරය අපි පැත්තකින් තියලා තියෙනවා. අපි මිටිකිරි තව එකතු කරනවද? මිටිකිරි තමයි ඊට පස්සේ තමයි මේක අනාගත්තට පස්සේ තමයි අපි පොඩ්ඩක් එකතු කරගන්නේ. අවශ්‍ය ප්‍රමාණයට. අවශ්‍ය ප්‍රමාණයට. අපි ලුණු සල්පයක් නැවත දාගත්තා නේද? දාගත්තා මම හිතන්නේ මම දාපු මම පොඩ්ඩක් මදි වගේ එකින්ද මම මැගි පිටිකල පොල් කිරි වලින් සදාගත්තු මිටි කිරි තමයි අපි මේ ක්‍රමක්‍රමයෙන් මේ මිශ්‍රණයට එකතු කරන්නේ. මේක ඒ කියන්නේ අපි අර මුරුදු මෝලියක් ඒ කියන්නේ වතුර වැඩි වෙන්නත් බෑ අඩු වෙන්නත් බෑ. ඒ කියන්නේ වතුර කියන්නේ අපි දාන්නේ මේ මැගි මිටි කිරිනේ පොඩ පොඩ දාන්න ඕනේ වතුර දාන්න නෑනේ. මොකද ඒකෙන් රසයක් දෙනවනේ. වැඩිපුර මේක අර දැන් අයි අපි අපි පොල් දැම පොල් පිලි ඔව්.
කිරි රසය වැඩි කරලා ඒ කියන්නේ පොල් රසය තමයි chef නිමා මේ දවස්වල අපේ පුංචි පැටව ටික ගෙදර ඉන්නේ නේද ඉතින් ඒ නිසා කොයි වෙලාවෙ මම දැන් හදන්න පුළුවන් නේ ඒසී ඔව් වැඩි අමාරුයිත් ඇවිල්ලා අහනවා මොනවද කන්න තියෙන්නේ මොනවද කන්න තියෙන්නේ අපි මොනවද දැන් රැට කන්නේ මොනවද දැන් තියෙන්නේ කී කී අහනවා මම හිතන්නේ මේ වගේ අත්හදා බැලීම් කරලා අලුත් අලුත් කෑම අපේ පොඩිත්තන්ට සමීප කරන්න හොඳ කාලයක් මේක ඉතින් ඒ නිසා නිවසේදී මේ දේවල් අපි පිළියෙල කරමු අපි දන්නවා ගොඩාක් ප්‍රතිචාර තියෙනවා රස සරණියට හැමදාමත් මේ කාල වේලාව ඔබ වෙන් කරලා තියෙන අප වෙනුවෙන්මයි ඔබේ ජීවිතේ රසින් රස ගන්නවන්නට ඉතින් ස්තුතිවන්ත වෙනවා හැම කෙනෙක්ටම ගොඩක් ප්‍රතිචාර තියෙනවා මේ දේවල් හදලා පෞද්ගලිකව අපිට කතා බහ කරලා මේ දේවල් පෙන්නනවා ඉතින් ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඡායාරූපේ වෙන ඕන්න අපි මේක හැදුවා කියලා ඉතින් ඒ තරම් සතුටක් අපිට තියෙනවද නේද නැවතත් මතක් කරන්න 0112 599 132 කියන අපේ දුරකථන අංකයෙන් කවුරු හරි ඉන්නවද අපිත් එක්කද එලා ඉන්නව නේද? ආව් අපි එකතු කරගමු නේද? පස්වට හරි එහෙනම් අපි මේ මිශ්‍රණය දැන් අපි දැන් හදාගෙන තියෙන මේ විදිහට මේ මේ ගොඩක් තදටත් නෙවෙයි මේක මේක සාමාන්‍ය මේ මම හිතන්නේ මේක බලන්න පුළුවන් මේ විදිහට බැලුවොත් එහෙනම් මේ මේ ඒ තරම් තද කරන්න එපා මේක තද කරොත් මේ පුපුරන්න බලනවා සොෆ්ට් ඩෝ එකක් වගේ සොෆ්ට් ඩෝ එකක් ඕ සාමාන්‍යයෙන් අපි ගෙදර මේ පොල් රොටි වගේ හදනකොට ඒ ප්‍රමාණයටද මේ ගන්නේ මේ මිශ්‍රණය ඊට වඩා ඔව් මම හිතන්නේ ඒක ගන්නට ගත්තා නම් හරි නේද ඒක හරි ඔව් ඇත්තටම ඉතින් මේක මේ ඊට කිට්ටු එකක් අපි නේද අපිට මේ අපි ඒ කිට්ටුවෙන් යන්නේ ඒක පොලොත් දානවා නේද පොලොත් දානවනේ නේද දැන් මේක අපි වෙනම තියා ගන්න ඕන සාමාන්‍ය පැය භාගයක් ඉදර මෙච්චර වෙලා නම් තියන්න හම් වෙන්නේ අපි මොකද තරගෙ ගහනකම් අපි මේක රෙස් කරනවා කියන්නේ මොකද මම දැන් මේක ඇද්ද අපි කෙලිම දිගහැරියොත් එන්නේ මේක ලඟ වෙනවා අපව ඉතින් පොඩක් රෙස් කරුවොත් තමයි මම මිදිසලා කියන්නේ අපි පේස්ට්‍රියක් හදනකොට අර පොඩි වෙලාවක් තියන්න ඕනේ කියලා දිගහරි ඉතින් මේකත් ඒ වගේ තමයි පේස්ට්‍රිය ඕනම් පේස්ට්‍රිය ටිකක් අපි වෙලාවක් තිබ්බොත් තමයි දිගහැර ගන්න පුළුවන් වෙන්නේ නැත්නම් ආයේ ලඟ වෙන්න බලනවා කැඩෙන්න බලනවා ඒ ඉලාස්ටික් ගතිය නැති කරන්නේ නේ ඔව් දැන් මේක ඉලාස්ටික් ගතිය මේක දැන් අපිට පුළුවන් නේ මේක වැඩි කර ගන්න ඕන නම් අපිට වෙන්නේ ටික වෙලාවක් තියන්න. අපි සාමාන්‍ය විනාඩි 30ක වගේ කාලයක් මේක පොඩ්ඩක් තියන්නට අවශ්‍ය වෙනවා කියලා කිව්වා. ඉතින් අපි ඉදිරි වැඩ කටයුතු වලට යන්නට කලින් මට හිතෙන පුංචි විරාමයක් ලබා ගන්න හොඳයි කියලා. අපි පුංචි විරාමයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ. විරාමයකට ගිහලා අපි ඉක්මනට මේවා රැඳී සිටින්න රස සරණියත් එක්ක. විරාමෙන් පස්සේ නැවතත් රස සරණියත් එක්ක ඔබව එකතු කරගන්නේ දේ chef නිමල් අපි එකතු දැන් මුලින්ම හදපු අපි ඩෝ එක පැත්තකින් තිබ්බා නේද විනාඩි 30ක වගේ කාලයක් අවශ්‍ය නිසා විනාඩි 30ක් විතර කාලයක් අවශ්‍ය නිසා දැන් අම්මා හිතන අපි ඉස්සෙල්ලා අපි ඕන කරද ඒවා කිව්වා නේද එතකොට අපිට මේ දැන් ඇත්තටම මේ වම්බුඩු හිම පොඩ්ඩක් අපි බැදගත්තොත් හොඳයි සාමාන්‍ය මේක බැද නොගෙනවත් පුළුවන් නැහොත් සාමාන්‍ය බැදගත්තොත් වැඩි රසයක් දෙනවා ඒ වගේම මම මේක මේ අර්ථාපලුත් බාගෙට බැදගෙන තියෙනවා මම හිතන පොඩක් පොඩි කෝල් හැදේද කපාගත්තානේ ඔව් හදාගෙන මේ මේ විදිහට කපලා ගෙනලා තියෙන මොකද කපලා බැදලා තියෙන මේක ටික වෙලා යනවා ඉතින් අපි මම බැදලා ගෙනාවේ නැත්තම් අමාරු වෙලා මදි ඉතින් ඒක පොඩක් මතක තියාගන්න ඕනේ මොකද රසය වැඩි වෙන්නේ එතකොට දැන් චිකන් පස්තෝල් වල පේස්ට්‍රි අපි හදන ඩෝ එක හදලා පැත්තකින් තිබ්බා දැන් පිරවුම සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍යත් අපි කලින් කිව්වා දැන් අපි මේ පිරවුම හදා ගන්න යන්නේ දැන් අපි පිරවුම හදා ගන්න යන්නේ හරි ඔක ගන්න බත ටික අපි මුලින්ම එකතු කරනවා සම්පූර්ණයෙන්ම එකතු කරමු නේද දැන් අපි චිකන් පස්තෝල් එක මේ විදිහට බොහොම පැහැදිලිව අපි කියලා දෙනවා දැන් අද දවසේ රස සරණේ රසවත් කරන්න ලස්සන කරන්න ඔබ ආදරය කරන ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියකුත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා තනිවම නෙමෙයි ඒගේ ආදරණීය මව සමගින් ඉතින් අපි ඊළඟ චැලෙන්ජ් එක අභියෝගයක් විදිහට අපි ඔන්න අයට තමයි දෙන්න සූදානම්ින් ඉන්නේ කොකනට් ඇන් ඔරෙන්ජ් ෆ්‍රිටර්ස් තමයි අපි හදන්නේ ඉතින් අපි දැන් මේ හදන්නේ කියලා පොඩි එකක් පාද සුදුළු වුණු කරපිංච එවැගේම ජින්ජ ඒ ටිකක් දා ගන්නවා අල පොඩක් එක අපි ටෙම්පරේචර් කර ගන්නවා අපේ දුරකථන අමතමක් තියෙනවා අයිබන් සුබ සන්ධ්‍යාවක් කවුද මේ අපිත් එක්ක එකතු වෙන්නේ අයිබන් අයිබන් සුබ සන්ධ්‍යාවක් ඔයාට නම කියන්නකෝ මං කුමාරි කුමාරි රත්නපුරෙන් කතා කරන්නේ රත්නපුරෙන් කුමාරි කියන්නකෝ බලන්න මොකද තියෙනවද ප්‍රශ්නයක් මේ හදන රෙසිපි එක සම්බන්ධව හෑ මේ මට කියන්න ඕනේ මේ ඔයා ලස්සනට වැඩ ප්‍රදාන කරනවා එක ओ, ना
चिकन निर्माणात्मक श्रीलंका समागमी मेगे निष्पादन मे आहार चिकन रसते सीजनिंग क्यूब्स ने सीजनिंग कैट अभी कैट किया कितर दाना මේක අපි කැටයක් විතරයි දාන්නේ මොකද රස මුසුත් දානවා අපි අපි ඔතේ ඔතනදී ෆ්ලේවර්ස් වාගේ පුළුවන් නම් අපි කැටයක් තියෙනවා නේද වැඩි පුරක් ඕනනම් දාන්නත් පුළුවන් එළවලු රසත් තියෙනවා නේද චිකන් රසත් තියෙනවා අපි අද දවසේදී චිකන් රසත් සීසනින් කැට අර අපි බදගත්තු අල අල නේද කොටුවට කපාගෙන අපි රසන් ගන්නවා පැහැදි වෙන විදිහට බදගත්තු අල ටික තමයි අපි එකතු කරේ චිකන් කියුබ් එක දාගන්න අපි चिकन सीजनिंग आहार रसगन मेगे निष्पादन बेहद සමනේ අපි පිරවුම හදද්දී ෂෙෆ් කොයි විදිහටද මේක ටිකක් අර තෙත් ගතියවද ගන්නෙ පිරවුමේ මිශ්‍රණය නැත්නම් තෙත් ගතියම නෙවෙයි දැන් අපි මේකට ඇඩ් කරනවා තව තව පොඩ්ඩක් ඇඩ් කරනවා දැන් අපි ඉස්සෙල්ලාම අපි මිදි කිරි මිදි කිරි ඔව් ඒකෙන් තමයි අපි අර පොල්ගේ රසය දෙන්නේ අර අපි කරන්නේ සාමාන්‍යයෙන් අපි රූ එකක් ගහලා ඒකෙන් පිටි ගහලා අපි හදනවනේ චිකන් ෆ්‍රයි එකට මිශ්‍රක. නමුත් මේකේ මේකේක අපි ඒ විදිය කරන්නේ අපි මේ අපේ මේ මැගි කොකම් මිල්ක් වලින් තමයි ඒක හදාගන්නේ. ඒ වගේම පොඩ්ඩක් ඒක ඩ්‍රයි වෙන්න අපි පොඩ්ඩක් ලිපේම ඒ කියන්නේ ඒකේ තියෙන රසය ඒ කියන්නේ චිකන් වලට පොඩක් පුරනකම් මේ ඒක පොඩ්ඩක් ඩ්‍රයි කරගන්න. ඊට පස්සේ අපි අපේ රසමුසු එකක් දා ගන්නවා. රසමුසු. ඔව්. මේ රසමුසු එකේ පැකට් එකක් අපි එකතු කරනවා නේද? ඔව්. පැකට් එකක් හරි දෙකක් හරි දාන්න පුළුවන් නෝත් මම. දැන් දාමු. මැගි රසමුසු සමගින් මැගි නේද? චිකන් ෆ්ලේවර් එක තියෙන සීසනින් කැටයකුත් අපි එකතු කරගත්තා. මම හිතන්නේ රස දෙගුණ තෙගුණ වෙයි මේ මිශ්‍රණය නේද? ඒකට දාගත්තා අපි අන්තිමට මේ දැන් ඔය ගම්මිරිස් ටිකක් වතුර එකක් හරි තියලා අපි ඒ පොටට අගල් නිවා ගමු. හ්ම් හ්ම්. හරි. ඊළඟට අපි මොනවද කරන්න සූදානම් වෙන්නේ? තියෙන්නේ දැන් පස්තෝල් එකේ අපි මූලිය අධික අරගන්න. හරි. දැන් විනාඩි 30ක වගේ කාලයක් නිවසේදී හදනවා නම් ඔන්න විනාඩි 30ක වගේ කාලයක් අපි මුලින්ම පේස්ට්‍රිය සඳහා ඒ අවශ්‍ය කරන ද්‍රව්‍යයන් ටික අපි මතක් කළා. ඒක හදලා ඉවරලා ඒ කලාපි පැත්තකින් තිබ්බා.
ඊට පස්සේ අපි පෙරවුම සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍යයන් ටික ඔබට මතක් කළා පෙරවුම හදලා තිබ්බා ඉතින් තරංගි මතක් කරන්න ඕනේ මොකද වටිනා කින ත්‍යාගයන් දිනා ගැනීමට ඔබට හැකියාවක් තියෙනවා අපිත් එක්ක එකතු වෙන තින් මොනවද කරන්න තියෙන්නේ කරන්න තියෙන බොහොම සුළු දෙයක් නේද ඔබ නිර්මාණශීලී නම් ඔබ දේශීය රසට කැමති නම් ආහාර කලාවට ඔබ උනන්දු වෙන ඔබට කරන්නට තියෙන්නේ දේශීය ආහාර වට්ටෝරුවක් අප වෙත යොමු කරන්න මගේ නිෂ්පාදන අනිවාර්යෙන්ම එකතු කරලා තියෙන්න ඕනේ මේ ආහාර වට්ටෝරුවට මතක් කරන්න මම අපේ ලිපිනේ මොකද්ද කියලා ස්වර්ණවාහිනී අංක 676 ගාලුපාර කොළඹ 3 කියන ලිපිනේ ඔස්සේ ඔබට සම්බන්ධ වෙන්නට හැකියාවක් තියෙනවා ඉතින් ඒ වගේම තමයි ඔබේ ඡායාරූපයක් ඔබේ දුරකථන අංකය අනිවාර්යෙන්ම මේ රෙසිපි එකේ පැත්තකින් සඳහන් කලෙවන් අපි හැකියාවක් තියෙනවා නම් ඔබව ඔබේ රෙසිපි එක අපි තෝරා ගත්තා නම් ඔබට හැකියාවක් තියෙනවා සජීවීව අපත් සමගින් එකතු වෙලා මුළු රටටම පේන්න අපි ඔබේ රෙසිපි එක හදන්න සූදානම්ින් ඉන්න ෂෙෆ්ලා දෙන්නත් එක්ක එකතු වෙලා හරි මේ තියෙන අපි හදාගත්තු කො අපි අපේ මොලි ඒ කියන්නේ ඩෝ එක ඩෝ එක ඔව් පේස්ට්‍රි ඩෝ එක පේස්ට්‍රිය එතකොට මේ මේකෙන් අපි ප්‍රමාණයක් අරගෙන අපි ප්‍රතිකාරින් පුළුවන් ප්‍රමාණය අරගෙන අපිට මේක දිග අර ගන්න ඕනේ දැන් මේ විදිහට දාලා अब सचिवी वे मैं हम देव ओबट पेन्वानी ते निवसे दी ओबट मैं देवाल प्लेल कराने है क्या वक्त ये नो මේ පෞලේ සමගිය පෞලේ ආදරේ වැඩිවර්ධනයේ වේවි අලුත් අලුත් කෑම හදලා Tamanke සමි පුරුෂයන් පිළිගන්වනකොට නේද බොහොම ආදරණීය කාන්තාවක් බවට පත් වෙන්න ආදරණීය බිරිඳක් බවට පත් වෙන්නට ඔබට හැකියාවක් තියෙනවා ඉතින් ආහාර පාන කලාව කියලා කියන අතරම විඳින්න පුළුවන් කලාවක් නේ හරි අපූර්ව කලාවක් ඉතින් මේ විඳනේ තමයි අපි හැමදාමත් ඔබට සමීප කරන්නේ ඔන්න දැන් අපි මේ විදියට ඩෝ එක දිග අර ගන්නවා මේ දෙවල් මේ උපකරණ අපිට ගෙවල්ල තියෙනවා නේද ෂෙෆ්? ඔව් දැන් මම හිතන්නේ මේ වැඩ කරනකොට මේ වගේ උපකරණ තියෙනවා. ඔය අපි කියමු වෙන දේවල් වෙනුවට පුළුවන් බෝතලයකින් වුණා ඊට වැඩිය හොඳයි. මොකද බෝතලයක් වගේ දෙයක් සමහරකට බිඳෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් නැතුව මේ අපි මේ වගේ දේවල් දැන් ගන්න තියෙනවා. නේද දැන්? වැඩි අමාරු දෙයක් නෙමෙයි. ඒකට අපි ඊටකොට ඊළඟට අපි මොකද කරන්නේ ෂෙෆ්? මේක කටරේකින් කපා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට කට එකකින් අපි කපා ගන්න. ඒකත් අපිට කැමති හැඩයක් අපිට භාවිත කරන්න හැකියාවක් තියෙනවද නැත්නම් මේ විදිහම අපිට පුළුවන් එක එක සයිසස් ඔපය කරන්න. නමුත් අපිට මේක අර පැටි එකක් විදිය තමයි යන්නේ. ඉතින් ඒකින්ද මේ මේ විදිය තමයි කරන්නේ. කම්මැලි වෙන්න බෑ නේද? කෑම හදනකොට වැඩි කාලයක් ගත වේවි. බඩු ගොඩාක් හොයා ගන්න තියෙනවා. ඉතින් එහෙම ටිකක් කලබලයට පත් වෙන තෙන් එහෙම අපිට රස කෑම, ගුණ කෑම, විවිධත්වයෙන් යුතු කෑම හදන්න රස විඳින්න හැකියාව ලැබෙන්නේ නැහැ. මොකද තරු පහේ හෝටල් වලට ගිහිල්ලා අපි ලොකු ගණන් වියදම් කරලා හදන කෑම දීම තමයි අපි අපේ මේ දේශීය ඉපරණි මුළුතැන් ගෙදර තුල නිතරම ඔබට මේ නිර්මාණශීලීත්වය නිතර පෙන්වන්නේ. ඉතින් ඒ නිසා මේ දේවල් අත්හදා බලන්න නිවසේදී පිළිල කරන්න ඔබට රසවත් වෙන්නට හැකියාවක් තියෙනවා. හරි. දැන් අපි යම් සැලේ ලස්සන හැඩයක් කපා ගන්න. ඒක ඒක වටේට අපි පොඩ්ඩක් ගා ගන්නවා විතර. මේ විදියට පොඩ්ඩක් ගා ගන්නවා. අපි ගෙදරද හදන මේ පැටි එක වගේමද ෂෙෆ් මේ මුලේ ඉඳලා අපි දැන් මේ කලේ? ඔව්. මේ විදියම තමයි ඔක්ක පස්තෝල. ඔව්. මේ විදියම තමයි යන්නේ. ඉතින් අපි අපේ කරී එක सामान्य සාමාන්‍යයෙන් චිකන් පස්තෝල්නේ අපි හදන්නේ මෙතනදී අපිට මාළු වර්ගයක් උනත් භාවිත කරලා අපිට හදන්න හැකියාව තියෙනවා Taman කැමති විදිහට නේද? ෂෙෆ් දැන් අපි කොයි විදිහටද අපි මේක වෙනස් වර්ග උනත් පුළුවන් මේක ඇත්තටම ඒ Tamanට අවශ්‍ය කරන එක එක කට්ටියගේ නේද? මස් වර්ග පාවිච්චි කරනවානේ. ඉතින් එක එක විදිහට හදනවා මේක. Taman කැමති මස් වර්ගයක් මාළු වර්ගයක් භාවිත කරන්න පුළුවන්. ෂෙෆ් අපිට කියන්නකෝ දැන් අපි පැටි එකක් ගෙදරදී හදන කොටයි දැන් චිකන් පස්තෝල් එක අතර මොන වගේ වෙනසක්ද තියෙන්නේ? ඇත්තටම දැන් මේ අපි සාමාන්‍යයෙන් මේක පාවිච්චි කරන්නේ නැහැ නේද? මේ ගාගත්ත මේ පොල් පාවිච්චි කරන්නේ නැහැ නේද? එතකොට පොල් පාවිච්චි කරන්නේ නැහැ නේ අපි. ඔව් මේක පාවිච්චි කරනවා නේ. මේක අපි පාවිච්චි කරනවා. මේ විදියට
චිකන් පාස්තෝ. ඔව්. මම තව අපි කියමු පොඩ්ඩක් අපි තව ටිකක් හදාගමු නේද? තව ටිකක් අපි හදාගමු. මොකද තුනක් හදලා මදිනේ. මොකද මේ අපිත් එක්ක අද බොහොම ලස්සන සුන්දර චරිතයක් එකතු වෙන්නේ. ඉතින් ඒව පිග්මන්ට් එකතු කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඇයි තමයි අපි ඊළඟ රෙසිපි එක හදන්නේ ඔයගලන්ට පේන්න. ෂෙෆ් ගොඩක් උදව් කරයි. ඉතින් අපි මේ හදාගත්තු පැටි එකක් විදිහටම තමයි අපි මේක හදාගන්නේ නේද? ඒ හැඩයට. හරි. අපි තව ටිකක් හදාගමු නේද ෂෙෆ්? අපි ඊට කලින් විරාමයක් අරගෙන ඉමු කමක් නැහැ. මම එතකම් මේක මම හදලා දාන්නම් නේ. හරි. එමනම් අපි විරාමයකට යන්නයි සූදානම් වෙන්නේ. විරාමයක් අරගෙන අපි ඉක්මනටම මුණ ගැහෙනවා රැඳී සිටින රස සරණියත් එක්ක. ඔන්න විරාමෙන් පස්සේ රස සරණියත් එක්ක නැවතත් අපේ ප්‍රේක්ෂකයන්ව එකතු කරගන්නකොට බලන්නකො කවුද එකතු වෙලා ඉන්නේ කියලා අපිත් එක්ක. ඔන්න දැන් සෙනාලි එකතු වෙලා ඉන්නවා. අයිබෝන් සෙනාලි. අයිබෝන් සෙනාලි මහත්මිය. කොහොමද සෙනාලි ජීවිතේ? ඉතින් හොඳයි. මේ දවස්වල ඉතින් වැඩ කටයුතු කරමින් ඉන්නවා. ඉතින් ඉස්සලම සමා වෙන්නේ වෙන්දට වගේ ඔයගලන්ට අද රස්සරණිය කරන්න මං හින්ද සිද්ධ වුණේ නැහැ. ඉතින් ඒක මගේ පෞද්ගලික පවුලේ වැඩ කටයුත්තක් නිසා මගේ ලොකු තාත්තා නැති වෙච්ච හින්දා ඒ දේවල් එක්ක හින්දා අද මට ඔයගලන්ට මං බෑ කියන්නත් බෑනේ බාරගත්තට පස්සේ ගොඩාක් අගය කරනවා. ඇත්තටම ගොඩාක් අගය කරනවා සනාලි. මොකද මේ අවමංගල කටයුතු වලටත් සහභාගී වෙලා තමයි අද රසසරණේ රසවත් කරන්න එකතු වුනේ. ඉතින් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා අපි එතුමන්ටත්. ඉතින් ඔන්න අද පොඩි චැලෙන්ජ් එකක් තියෙනවා. අද මොකද මට චැලෙන්ජ් එක දැන්. ඔව් දැන් අපි ඊළඟට මේ හදන්න සූදානම් වෙලා දැන් අපි චිකන් පස්තෝල් එක හැදුවා. අපි ඒ දේවල් අපි ප්‍රේක්ෂකයන්ට සමීප කළා සනාලි. දැන් තියෙනවා කොකනට් ඇන් ඔරෙන්ජ් ෆ්‍රිටර්ස් හදන්න. කොහොමද සෙනාලිගේ වැඩි කැමැත්ත කොයි වගේද මේ යුම් පියුම් කලාවට කොයි විදිය නැඹුරුවද තියෙන්නේ සෙනාලි මාත්මියගෙන් තමයි එක ගැන අහන්න ඕනේ නේද කියන්නේ සෙනාලි කන්ද රසට කැමහ දන්න පුළුවන්ද ඔහො හොඳයි එයාට රසට උයන්න ආසයි හැබැයි මට එන්න දෙන්න එයා තනියම කරන්න ඕනේ ඒක මම මෙහෙම පොඩක් තියෙනවා මේ ඒ කියන්නේ මං කැමති උයනවා නම් තනියම උයන්න තනියම උයනවා ඉතින් අර අම්මා වැඩි වැඩි පරිස්සමට ඉතින් එයා කියන්නේ එනකොට පරිස්සමෙන් පරිස්සමෙන් එහෙම කියද්දි මං ආස නැහැ. ඉතින් මං සමහරවිට මොකද්ද හදන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් පටන් ගන්න දවස් මොකක් හරි හොඳ දෙයක් හැදෙනවා ඉතින් අන්තිමට. ආන්දි වුණා හොඳ දෙයක් හැදෙනවා. හරි දැන් අපි මේ තෙල් ටික රත් වුණා. අපි හදාගත්තු නේද? පස්තෝල් ටික මේ විදිහට දාලා තෙලේ බැද ගන්නවා. ඔව් අපි චිකන් පස්තෝල් දැන් සෙනාලිගේ එහෙම මේ කැම බීම තෝරා දේරා ගැනීමක් තියනවාද? දැන් අපි චිකන් දාලා මේ පස්තෝල් එක හැදුවා. ඔයා වෙජි වෙජි නෙවෙයිනේ නේද? නෑ නෑ. ආ එහෙම විශේෂ එකක් නැහැ ඉතින්. නෑ නෑ එහෙම විශේෂ එකක් නැහැ. දැන් කොහොමhari ආන්ටි මොනවද මේ සෙනාලි හදන රසම දේ? ඔයා ගොඩාක් ආස සෙනාලිගේ අතින් හදාගෙන කන්න මොන වගේ කැමද? මොකක්ද දේවල් රසයි. ඔයාද ආන්ටි කියලා දුන්නේ සෙනාලිට කැම හදන්න? නෑ නෑ මං හද එක බලාගෙන ඉඳලා එයා තව වෙනස් කර කර හදනවා. ඔව් මං කිව්වේ යන්නේ හදන්නේ වෙන එකක්. ඒ වුණාට අන්තිමට හැදිලා එන්නේ වෙන දේ. මොකෝ ඊට පස්සේ හිතෙනවා. මගදී හිතෙනවා ආ නෑ මේකට තව මෙහෙම මෙහෙම කරන්න පුළුවන් නේ කියලා වෙනස් දෙයක් හදන විට ඊට පස්සේ ඒකට නම් මමම නමක් දාගන්නවා. සේනාලි මහත්මියත් එක්ක ගත කරන ජීවිතේ කොහොමද ආදරණීය අම්මත් එක්ක? ඔව් ඉතින් මේ දවස්වල ඉතින් අම්මීමයි ඉතින් ජීවිතේ වෙනස් වුණා. මොහොත ඒකත් එක්ක ඒ වෙනසත් එක්ක ඉතින් සතුටින් අපි වැටෙන්න බෑනේ. කොච්චර වැටුණත් අපිට වැටිලා ඉන්න බෑනේ. අපි නැගිටිනවා ඉතින් ඒකින්. සේනාලි මහත්මිය දැන් අපි මේ හදන දේවල් රස විඳලා කියන්න ඕනේ කොහොමද කියලා. රස සරණියත් එක්ක එකතු වෙන පළවෙනි අවතාවනේ නේද? රස සරණියේ දීර්ඝ ඉතිහාසයක් තියෙන අපේ යවණ යවණයන්ගේ යුම් පියුම් පාසල බවට පත් උනේ රස සරණිය. ඉතින් මේ දීර්ඝ ඉතිහාසයත් එක්ක තමයි අපි අද දවසේදීත් මෙවැනි අලුත් අත්දැකීමක් අපේ ප්‍රේක්ෂකයන්ට සමීප කරන්නේ. සේනාලි ඉතින් මේ තියෙන රටේ තත්ත්වයත් එක්ක ලෝක තත්ත්වයත් එක්ක මම හිතන්නේ ඔයාට නිර්මාණ කටයුතු මේ දවස්වල වැඩි සම්බන්ධ වෙලා ඉන්නවද සිනමාවත් එක්ක? ඔව් ඒ කියන්නේ ඇත්තටම මම සම්බන්ධ වෙච්ච චිත්‍රපට කීපයක්ම එන්න තිබුණා ඔක්තෝබර් මාසයේ නොවැම්බර් මාසයේදී. ඒ වුණාට ඉතින් මේ වෙච්ච දේවල් එක්ක සිදුවෙලා තියෙන දේත් එක්ක දැන් සිනමාහල් වහලත් එක්ක හින්දා සමහරකට ලබන අවුරුද්දට ඒ දේවල් කල් ගියා. ඉතින් ඒත් එක්කම අලුත් වැඩ කටයුතු හම්බෙලා තියෙනවා. ඒවත් කල් ගියා. ඉතින් හැම වැඩ කටයුත්තක්ම දැන් කල් ගිහින්. ඉතින් මේ දවස් ටිකේ පොඩ්ඩක් අර නිවාඩුවේ පොඩ්ඩක් නිවි හැනිහිල්ලේ ඉන්න තමයි ඉන්න එක තමයි කරන්නේ හැමෝම වගේ. හරි දැන් මේ ඉක්මනට බැදුනා වගේ මට දැනෙන්නේ නිකන්. වැඩි වෙලා ගියේ නෑ. ඔව් වැඩි වෙලා අපිට වෙලාත් දැන් අනිත් එක තව හේතුත් තියෙනවනේ. මම හිතන්නේ දැන් ඔව්.
මම බැදුනා කියන්නේ මේක අමුයෙන් නෙවෙයි. ඔව්. මම හිතන්නේ හොඳට බැදිලා තියෙන්නේ දැන්. හොඳට බැදිලා තියෙන්නේ නේද? හැබැයි වැඩි වෙලා යන්නේ තක්කල අපිට බැදලා ගන්න පුළුවන් තෙල් ටික හොරගත් උනා නේද සෙට්? ඔව්. මේ දැන් මෙහෙමයි සෙනාලි මෙතනට එනකොට ඔය දිනටත් යන්න වෙනවා මොකද සෙනාලි කැමති නැහැ එයා අනේ කිචන් එකට ඇවිල්ලා වැඩ කරද්දී කවුරුත් මිස් කරනවා බලමු කෙතකොට එයාගේ වැඩ කොහොමද කියලා නේ අද මට උගන්වන්න ඉගෙන ගන්න ආසයි ඉතින් අලුත් ඉගෙන ගන්න ආසයි අතුරු කොහොමද ඔයාගේ මේ අධ්‍යාපනයේ වැඩ කටයුතු ආද උපාධිය ඉවරයිද කොහොමද මගේ අධ්‍යාපන වැඩ කටයුතු වලින් ජීව විද්‍යා වෛද්‍යංශයෙන් විද්‍යාඥ විදියක් විදිහට ෆස්ට් ක්ලාස් එකක් ගත්තා ඉතින් ඉතින් දැන් ස්තුති ඒකත් අරගෙන ඉතින් රංගනේ එදලා ඉන්නවා बलामे ඔව් මොකද යා කැමති නෑනේ කවුරුත් ඉන්නවට ඒ නිසා මේ ආන්ටි ඔතනට වෙලා ඉන්නවා අත හොදලා ටක් කරලා මම ගත්තා හොදයි මොකද නැත්නම් මේක අනා ගන්න බැරුවයි නේද අපි අපිට බෑ මේ ක්ලවුස් එක නේද කනේ අරන් ගියාම අමාරුයි රයිට් අපි අත සෝදලා අපි වැඩ කටයුතු අපි ආරම්භ කරමු සෙනාලි තමයි අද මොනේ මම අපි කිය මොනවාද අවශ්‍ය කරන ද්‍රව්‍ය කියලා හරි අපි මේ කොකොනට් සහ ඔරෙන්ජ් පිටස් වලට අපිට ඕන නම් පිටි ග්‍රෑම් 200ක් බේකින් පවුඩර් 30 හැඳි එකක් මාජරින් ග්‍රෑම් 30ක් සීනි ග්‍රෑම් 50ක් ලුණු 30 හැඳි කාලක් පිටතර එකක් මැගි මිටි කරි මේසෙන් හැඳි 4ක් දොඩම් ගෙඩි එක ගාගත් කුරුට්ට 30 හැඳි එක මාරක් දොඩම් යුස මේසෙන් හැඳි 2ක් රටකජු ග්‍රෑම් 50ක් 50ක් එක පොඩියට පොඩි කරලා තියෙන්නේ ඒ වගේම මිශ්‍ර කුළුබඩු තේ හැඳි භාගයයි මිල්ක් මේඩ් තේ හැඳි 3ක් 4ක් පමණ අයිසින් සීනි මේස හැඳි 2යි පොල් තෙල් ආයේ තෝන වෙනවා අපිට බැද ගැනීමට ඉතින් මේ පැණි පොඩ්ඩක් අපිට වොම්නා වෙනවා මේක පොඩ්ඩක් අර සරසා ගැනීමටයි ඒ වගේ දෙයක් අයිසින් සීනිත් ඒ වගේම සරසා ගැනීමට තමයි ඕන වෙන්නේ හරි ඔන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය කිව්වා කොකනට් සහ ඔරෙන්ජ් ෆ්‍රීචර්ස් හදා ගන්න දැන් අපි වැඩ කටයුත්ත බාර දෙමු අපේ සෙනාලිට ඉස්සලම කරන්න ඕනේ පිටිති මන් දාන්නන්නේ සෙනාලි හක්කෝ පිටිති කරන තැනට දාන්න දෙන්නේ හරි බටල් ටික දා ගන්න ඕනේ රස සරණයට හවස ආවා උදේ මයි ෆ්‍රෙන්ඩ්ස් වැඩසටහන බොහොම විනෝදකාමී සෙනාලි ඕ ඒකෙනිට යාළුව ටිකත් එක්ක අනිත් එක මම දැක්ක එයාත් ඇවිල්ලා හිටියා නේද එකපාරක් රස්තරණයට බිනු ආවා හලත බැඳපු මනම ආයෙත් නේද සීනි ටික සනාලිගේ හොඳම යාළුවා විනෝද ආ ඒ කියන්නේ අපේ ශේස්ත්‍රෙන් මගේ හොඳම යාළුවා විනෝ ඉතින් යාළුවා තමයි ගන්න අපි බොහොම ටිකක් අතින් චුට්ටක් නිකන් අර පින්ච් එක කියන්නේ අන්නේ ලොන දාපු ක්‍රමේ හරි ස්ටයිලිෂ් විදියට එක්සෑම් එකේ බේකින් පවුඩර් ඕනේ තේ හැඳි එක මම එක දාන්නම් ඔය මම අනිත් එක දාගෙන යන්නේ ඉස්සලා දාන්න අර අපි දාගත්ත ඔරෙන්ජ් සෙස්ට් එක තියෙනවා ඒකත් දාගන්න පස්සේ හරි දැන් ඊට පස්සේ අපිට තියෙන පොඩක් අනා ගන්න ඕන අර පිස්සුවේ අපි ඉස්සල්ලා අපි අපි ලිප්ටි දෙකෙන් අතින් අනා ගන්න ඕනේ බටර් ටික පොඩ්ඩක් ඉක්මනට අනා ගන්න ඕනේ සීලාවත් එක්ක යන්නේ නේද ඒකනේ ෆෑම් 200ට අපි බේකින් පවුඩර් එකතු කරගත්තා ඊට පස්සේ අපි ලුණු ස්වල්පයක් එකතු කරගත්තා ඊට අමතරව අපි මොනවද එකතු කරේ ෂෙෆ් අපි දාගත්තා නේද මේ දාගත්ත දොඩම් දොඩම් ගෙඩියක ගාගත්තු ඔව් අර නිකන් අපි මොනවද ඒකට කියන්නේ अंतिम ගාගෙන ගාගෙන යනවා ඉතින් ඒක එහෙම නෙමෙයි ඔව් තව ටිකක් තව ටිකක් තවනේ තව ටිකක් සලාඩ් රොටි එහෙම හදන්න පුළුවන්ද අද තැහැකි අද තැහැකි ඔව් හරියට රවුමට ගන්න බැරි එකයි තියෙන ප්‍රශ්නේ සෙනාලි මේ සාමාන්‍යයෙන් කොහමද ඔය අතුරුපස ඒ වගේ දේවල් ස්විච් ජාති ඒ වගේ දේවල් අත දබල්ලා තියෙනවද නෑ අතරම මේ පොඩි කාලේ අපේ ඉංගලන්තෙදී වෙනමම උගන්වනවා කියන්නේ දැන් මං හිතන්නේ මෙහෙත් තියෙනවා වෙනම
होम साइंस के लिए नहीं आने इतनी है दी ते हम गान नहीं थी तो कोटा मामा एक हमने एक नहीं आई का तातीन में तमाम ग्रांड रेनू कद में ඉතින් ඒකෙදී ඉතින් ඔය අතුරුපස දේවල් ඒ කියන්නේ වෙස්ටර්න් ක්‍රමයට දේවල් ඉතින් හදා බැලුවා ඒ ඇරෙන්න වෙනම ගෙදර කියලා ඉතින් කේක් ಜಾති හදනව ඇරෙන්න එහෙම ලොකුවට අතුරුපස දේවල් මොකද මම ස්වීට් පර්සන් කෙනෙක් නෙමෙයි මම එහෙම තමයි ලස්සන ටික එක තියාගෙන ඉන්නේ ඒක නම් දන්නේ නැහැ හැබැයි මම එච්චර ලොකුවට මේ ස්වීට් කන්න ආස කෙනෙක් නෙමෙයි සර ಜಾති වල තමයි ගොඩක් ආස ආ සර ಜಾති ඔව් ඒක හිඳ මම චූට බලන්න මොකද තත්ත කියලා අපි ගාම දා ගන්නවා දැන් මොනවාද අපේ අපි කතා කරන අතරතුර දාගත්තේ මොනවාද ෂෙෆ් විතරයි ඔරෙන්ජ් ජූස් එකයි ආ ඔරෙන්ජ් ජූස් එකයි නේද දැන් මේක ප්‍රවේශමෙන් තමයි දාගන්න මොකද අර ඉස්සෙල්ලා වගේම අර මූඩු මෝලියක් ඒක වතුර වැඩි වෙන්නත් බෑ හැබැයි මේක වතුර වගේ නෙමෙයි අර සොෆ්ට් එකට ගන්න පුළුවන් මෝලියක් සයිස් එකට තමයි ගන්න ඕනේ ඒ කියන්නේ අපි කොහොමද අර වගේ මේ විදියට අනලා ඒක අපි කියමු ගොඩාක් මනා ගත්තොත් මේක නිකන් හයිය ගතියක් එනවා ඒකින්ද සාමාන්‍ය ගානට අපි මේක එකතු කර ගැනීමක් විතරයි දැන් අපි කියමු තව පොඩ්ඩක් කරලා දාගන්න පුළුවන් නේ ටච් එකක් අපි එකතු කරමු නේද හරි मैतक संबंध अपे आलू कम अति उने नमूत एक मगे जीवित वेच देवल हेम दिया विनु गुडक ලඟින් ලඟින් ළඟම යාළු එක්කුණා කරන්නේ යාළු එක්කුණා අතී තීන් ටික ට්‍රයින් කරගත්තා නම් දැන් හරි නේද දැන් මේ ගානට තමයි මං හිතන්නේ මං හිතේ පෙන්නුවා නම් හරි මේ අපේ මේ කියන සොෆ්ට් එකට තියෙන්නේ මේ කියන ගොඩක් හද නැහැ නේ හරි දැන් අර ටික කලවම් කරගන්න ඒ ටික කලවම් කරගෙන අපිට තියෙන්නේ මේක අපිට වෙලා මදි හින්දා අපිට අගල දිග අරගමු මොකද මේක ට්‍රයි කරගන්නත් තියෙනවනේ අපිට ෂෙෆ් අපි අර මුලින්ම හදපු චිකන් මේ පස්තෝලෙකෙදිත් අපි මේ විදිහටම තමයි මිශ්‍රණය මුලින්ම හදාගත්තේ නේද? ඔව් මම මේක දිග අරගන්නම් එයාට අනිත් මිශ්‍රණය හදාගත්තා හර නේද? අපිට නැත්තම් වෙලා මදි වෙයි මොකද? ඔව් වෙලාවත් එක්ක හදෝ වෙලාවත් එක්ක තියන්න ඕනේ නේද? හරි බොහොම ස්තුතියි සනාලි ඔයාට අත හොදගන්න පුළුවන් හැබැයි වැඩි ඉවර නෑ ඔයාගේ තාම හරිලු අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම් වෙන්නේ අපි විරාමයකට ගිහිල්ලා 1 මිනිත්තු මොබෝ මුණ ගැහෙන බලාපොරොත්තු වෙනවා කොහෙවත් යන්න එපා හොඳම හරිය තියෙනවා ඉතින් ඒ නිසා අපිත් එක්ක තෙලා ඉන්න විරාමය අපි විරාමෙන් පස්සේ නැවතත් රස සරණියත් එක්ක එකතු වෙලා ඉන්නකොට ෂෙෆ් මොනවද අපි කරන්නේ අපි මේක දිග අර ගන්න මොකද අපිට වෙලක් යනවනේ මේක දිග අර ගන්න ඕනේ මේ විදිහට දිග අරින්න සනාලට දෙන්නේ නැහැ ඕනේ එයාට තියෙන මිශ්‍රණයක් හදන්න වෙන වැඩක් එයාට වෙන වැඩක් බාර දීලා මම මේක මික්ස් කරගන්න ෂෙෆ් කොහොමද ඔව් මේක චූට්ටක් දා ගන්න ඕනේ හරි මේ විදිහට හදාගෙන ඊට පස්සේ ටිකක් හීනියට ගන්න ඕනේ ඉනි කරගත්තා මත් මතක තියා ගන්න යට අපිට ඇලෙන්න බෑ මේ මේ විදියට මම හිතන්නේ ඇල්ගේ අර අපිට තියෙනවා මේකේ පොඩි පොඩි ෆිලින් එකක් හදාන්න ඒක හදාගමු නේද මේක මම දිග අරගත්තා ඔව් කොයි විදියට දිග අරලා අපි ෆිලින් එක හදාගමු නේද ඔන්න මිල්ක් මේඩ් තියෙනවා සෙනාලි මොකද මිල්ක් මේඩ් ගැන ඔයාගේ අදහස සෙනාලි චුටි කාලේ ඉඳලා පොඩි කාලේ ඉඳන්ම අරි ආස දෙයක් තමයි මිල්ක් මේඩ් කියන්නේ ඕන දෙයක් හදත හැකි ගොඩක් දේවල් හදාගන්න පුළුවන් එක මිල්ක් මේඩ් පොඩි කෑන් එකෙන් ගොඩක් දේවල් හදත හැකි කනේ පොඩි කෑන් එකෙන් ගොඩක් දේවල් හදන්න මේකට අපි රටකජු වලට මේ රටකජු හොඳට දෙපු රටකජු අපි මොකක්වත් එක තමයි මම පාවිච්චි කරන්නේ මේක ඒකට මේ මික්ස් ස්පයිසස් තියෙන්දි කාලක් විතර දාගන්න තමයි මෙතෙන්දි මොනවද මේ ස්පයිසස් මික්ස් කරලා තියෙන්නේ මොනවද ඒ ද්‍රව්‍යයන් අපි මොකද මේ මොනවද කාඩමන් ක්ලෝස් එතකොට සිනමන් කරාබුනටි සිනමන් ඒ වගේ ඔක්කොම ඉතින් මේක දැන් අපි පොඩ්ඩක් එක චූට්ටක් අනා ගන්නවා නබි මෙලස් මේ දෙකතු කරනවා මේ වල තමයි අනා ගන්න මේක නිකන් අර ඩෝ එකක් විදියට අපිට මික්ස්චර් එකක් විදියට එච්චරයි රටකජු වල අපි පොත්තත් එක්කම තමයි අරන් තියන්නේ නේද තියෙන්නේ පොත්තත් එක්කම ඒක හැමගත්තේ පොත්ක සම්බන්ධයෙන් අපි කන්නේ නෑ අපි ගුණයක් තියෙනවා ආ ගුණයක් තියෙනවා නේ
එහෙනම් පොත් ඉවත් කරන්න නැතුව අවශ්‍ය නැහැ ඇත්තටම හරි නේද මේ දාපේ එකතු කරා වසර 115ක කාලයක් පුරාවටම ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සම්නාමයක් ලෙස විශ්වාසය දෙනෝ මිල්ක්මේඩ් පරම්පරා ගණනාවක රසවත් සැමරුම් හබඳුරු නිෂ්පාදනයක් ඉතින් මිල්ක්මේඩ් අපේ පුංචි දුවා දරුවන් පවා නේද බොහොම ප්‍රිය කරන දෙයක් බවට පත් වෙලා තියෙනවා ඉතින් ගොඩාක් කැම සෙනාලි කිව්වා වගේ හදා ගැනීමට හැකියාවක් තියෙනවා අවුරුදු කාලෙට එහෙම ගොඩක් කුම්මනා වෙනවා අනිවාර්යෙන්ම ඕන වෙනවා නේද අවුරුදු කාලෙට ගොඩක් දැන් සේනානි මහත්මිය ඔයාලට කම්මැලි වගේද නෑ නේද සේනානි මහත්මිය මේ අපිට කියන්නකෝ දැන් දුව දැන් ආදරවන්තයෙක්ද නෑ නේද ඇහැ ඒක තමයි මට දුක තාම ඔයනවානේ දුක ඒකද මට දුක ඒකද මොකද සේනාලි මොකද ඒක තමන්ට අයිති දෙයක් නේ තමන් ආදරයක් ලබන්න ඕනේ වයසක් දැන් නේද නේ නේද දැන් මෙච්චර පරක්කු කියලා මම හිතන්නේ හිතන්නේ නේද අපි දැන් කාටද මේ ප්‍රශ්නේ කියන්නේ කාටවත් කියන්න ඕනේ නෑ ලැබෙන්න කර ලැබෙයි නේ ඔව් මං එහෙම ආදරේ පස්සෙන් යන කෙනෙකුත් නෙමෙයි ඉතින් ඒ කියන්නේ ඉතින් මට ලැබෙන්න තියෙනවා නම් ඒ දේ ඒ කාලෙට අවශ්‍ය කාලෙට ලැබෙයි ඉතින් එතකම් මමත් ඉතින් පාඩුවේ ඉන්නවා දැන් එංගලන්තේ කුමාරයෙක්ද හොයන්නේ නැත්නම් ලංකාවේ සිංහල කොල්ලෙක්ද ලංකාවේ සිංහල කොල්ලෙක් කවන්නේ කොහේ හිටියත් මට අදාළ නෑ එංගලන්තේද ලංකාවේද වෙන කොහේ හරිද දන්නේ නෑ ඕන එකක් තමයි ලංකාවේ සිංහල කොල්ලෙක් ඒක හොඳයි නේ එතන අනේ කියන්නේ නෑ නේ නේද අපිට මේ විදිය කරන්නේ මේක බලාගත්තා නම් හරිනේ ඔව් සේනාලි මාත්මිය මොකද ඉස්සෙල්ලා කිව්වේ? ආ සේනාලි මාත්මිය මොකද කිව්වේ? මොකද ඉස්සෙල්ලා කිව්වේ? මතකද? නෑ 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 මොකක් කරේ සිංහල කොල්ලෙක් ගැන කියද්දි මොකද්ද කිව්වේ? මං කැමතියි ආතති කවුරු දැන් ඉන්න උන කාලේ ඊට පස්සේ තාසක ආශ්‍රය කළා ඊට පස්සේ කස්සාද වදිනවා පාට වදින්නේ නෑ නෑ අන්නේ පැය කවුමද කියලා එකනේ නේද? ඒක කරේ නෑ අපිට අත්‍රා කරන මොහොත සිංහල කොල්ලෙක් අපේ සේනාලිට හම්බ වෙන්න කියලා දැන් ඉතින් යාළුවත් කසාද බැන්දනේ නේද කසාද බැන්දනේ ඔව් දැන් මම හිතා කතා කරන වෙලාවේ මම මේ අපේ ආර මිශ්‍රණය පොඩ්ඩක් ඉඳ තියලා අඟල් එකමාරක් විතර ඉඳ තියලා මේ විදිහට කරගන්නවා දැන් මිශ්‍රණය හැදුවෙත් අපේ සේනාලි නේද ඔව් සේනාලිට වැඩ කරන්න පුළුවන් කියලා වැඩ කරන විදිහෙන් පේනවා නේද ෂෙෆ් ඔව් ඇත්තටම පුළුවන් කියලා පේනවා නේද මේකනේ දැන් අපි කොයිතරම් උපාධි දක්වා ගිහිල්ලා කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැහැ කාන්තාවක් වුණාම ඇත්තටම යුම් පියුම් කලාවටත් පොඩි නැඹුරුවක් තියෙන්න ඕනේ නේද සේනාලි කාන්තාවන්ගේ තියෙන විශේෂත්වයක් නෙමෙයි ඒකනේ කසට කැම හදන්න පුළුවන් හැමෝටම වෑනි දෙහනම් පිළිවෙම කියන්නේ එහෙම නෙමෙයි චෙෆ්ලා අපේ චෙෆ්ලා ඉන්නවා ඒ විශේෂය විශේෂය ඉන්නවා ඉතින් ඒ වගේම ඉතින් කාන්තාවන්ගේ සාමාන්‍යයෙන් කියනවනේ අම්මා තමයිනේ අපේ බඩ පුරවන්නේ ඉතින් එතකොට කාන්තාවක විදිහට මම හිතන්නේ මේ පුම් පුරම් වෙන්න ඕනේ මේ පුම් පුරම් වෙන්න ඕනේ ඔව් දැන් මේ මම හිතන්නේ දැන් මේ ඇතරෝ මිල්ක් මේඩ් වලින් තමයි මේ අර රස ගන්න අපි මේ අපි මිශ්‍රණේ දැන් මේක තියෙන මිශ්‍රණයේ හරි පොඩ්ඩ පොඩ්ඩ අපි තියාගෙන යන්නේ නේද අපි දුරකථන ඇමතුමක් තියෙනවා චුට්ටක් අපි ආයව සම්බන්ධ කරගමු ෂෙෆ් හරි අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ඔයාට සුබ සන්ධ්‍යාවක් වේවා සන්ධ්‍යාවක් වේවා කවුද මේ නම කියන්නකෝ සංචලා සංචලා ඔව් ඔව් සංචලා කතා කරන්න ඇත්තම කියනවා නම් ඔබ ළඟ ප්‍රෝග්‍රෑම් එක අපි හැම තිස්සෙම නැගුවා मामा මගේ ජීවිතේ සාමාන්‍ය ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක හොඳට කරන්න කියලා. ගොඩක් ස්තුතියි සංචලා. ප්‍රශ්න නැහැ කියලා කියන්නේ ෂෙෆ් ඇත්තටම ෂෙෆ් ඔය දන්නා මේ කියලා දෙන විදිහට කෙනෙක්ට ගැටලුවක් මතුවෙන්නේ නැහැ. හරි පැහැදිලි. හරි නිවැරදිව පිළිවෙත් කියලා. මම හිතන්නේ ඒක තමයි වෙන්න ඕනේ. මම හිතන්නේ මොකද ඇත්තට මේක ෂෙෆ් කියන තමයි ගොඩක්ම මටත් ආවේ. මේ කියන්නේ වැඩිපුර ඒ කියන්නේ වැඩිපුර දේවල් අර හින්ස් වගේ දේවල් තියෙනවා නේද? මිනිස්සු දැන් සමහරවිට YouTube එකේ තියෙන සමහර දේවල් තියෙනවා. YouTube එකේ බැරුව නෙමෙයි. නමුත් සමහර ඒවා කරගන්න ගියාම ටිකක් අමාරු වෙනවා. ඒතර අපි දැනගන්න ඕනේ මොකද්ද YouTube මොනවාරි වරදින තැන් තමයි වැඩියෙන්. දැන් අපි මේක ගැන කතා කරුවොත් එහෙම මම කරුවේ පටි හතරක් කැපුවා දෙකකට විතරක් තිබ්බා අනිත් එකෙන් වහගත්තා. ඒතර යට කෑල්ලේ අපි ගාගත්තා මේ බිත්තර කාගෙන ඊට පස්සේ මේක තියලා ඊට පස්සේ මේ විදිහට කපා ගන්නවා අපිට පුළුවන් මේ ඩයිමන්ඩ් ෂේප් එකට කපා ගත්තා ඩයිමන්ඩ් ෂේප් එකට අපි කපා ගන්නවා බොහොම ලේසියි
ඊට පස්සේ අපිට තියෙන්නේ බැද ගන්න මේක. අර අර රට කචෝලෙන් අපි හදාගත්ත මිශ්‍රණය පොඩ පොඩ තියලා ඉවර වෙලා. ඒක තිබ්බා ඊට පස්සේ හොඳට සීල් කර ගන්න ඕනේ. සීල් කරලා ඊට පස්සේ අපි බැද ගන්නවා. හරි. දැන් ඊළඟට තියෙන අපේ බැද ගන්න කටයුත්ත නේද? කටයුත්ත. හරි. දැන් අපි අපේ තියන ලිපේ මේක අපි සෙනාලිට දෙනවද බදින්න සෙනාලිට ගින්දරත් එක්ක. කැමති නම් කරන්න පුළුවන් නැත්නම් මොකද කරන්නේ? ඒක චෙක්ම කරන්න කමක් නැහැ. චෙක්ම කරන්නලු කමක් නැහැලු. මන් දාන්න නේද? ඒක තමයි. එහෙනම් ෂෙෆ් මේ වැඩ කටයුත්ත බාර ගන්නකෝ. හරි. සෙනාලි දැන් ඉතින් මේ තප්තෙනුත් එක්ක නැවත ඔයා එංගලන්තය බලා යන්න එහෙම ප්ලෑන් කරලා තියෙනවද? එංගලන්තය බලා ඉතින් යන්න ඕනේ. එහෙත් ගෙදරනේ. එහෙත් ගෙදර. ඔව් ඒක හින්දා හිතේ ගෙදර මෙහෙ වුණාට එහෙම ඇත්ත ගෙදර තියෙන්නේ. ඉතින් ඒක නිසා එංගලන්තය බලා යන්න ඕනේ. නමුත් මේ දවස් ටික ඉතින් මං හිතේ වැඩිපුර කාලයක් ලංකාවේ ගත කරොත් හොඳයි කියලා. මොකද අපේ පවුලේ අය ඉන්නේ ලංකාවේ, යාළුවෝ එහෙම ඉන්නේ ලංකාවේ. ඉතින් ඒක හින්දා ලංකාව තමයි අපිට සුදුසුම සහ අපේ අපිට ආදරය කරන අය ගොඩක් ඉන්නේ ලංකාවේ කියලා මම දන්නේ. හින්දා මෙහි ඉන්න තමයි මේ දවස් ටිකේ මගේ ප්ලෑන් එක තියෙන්නේ. ඉතින් බලමු ඉතින් ඉස්සරහට යයි ලා ඉංගලන්තයටත් ගිහිල්ලා ඉතින් නේද? එහෙත් ඉන්න ඕනේ, මෙහෙත් ඉන්න ඕනේ නේද? හරි. ඉතින් හරි අපි දැන් මේ හදපු ෆ්‍රිටර්ස් ටික තමයි මේ විදිහට අපි බැදගන්නේ. සෙනාලි සහ මේ කෑම හරි සුවඳයි. දැන් මට ඉන්න විදිහක් නැත්තේ ඉන්නේ. රස විඳින්න දැනගන්න නේද? ඒකනේ. දැන් කොහොම වුණත් අපිට තව තියෙන බොහොම සුළු කාල වේලාවක්. ඉතින් මේ කාල වේලාව ඇතුළත අපි මේ දේවල් හදන්න ඕනේ. එහෙමනම් අපි සෙනාලිට මේ වාඩි වෙන්න කියලා කියමු නේද? ඔව් නේද? අපි මේක ෆ්‍රයි කරලා අපි යමු. අපි එතෙන්ට පිළිගන්නවම නේද? එහෙනම් සෙනාලි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ෂෙෆ් සෙනාලි. මගේ ෂෙෆ් හැට් එකේ දැන් අයින් කළා. ඒක දැන් අයින් කළා. මම යනවා ජීවිතේට. ඔව්. හරි. හරි. දැන් ෂෙෆ් අපේ ගෙස්ට් උනා. ඉතින් ජීවිතය කියලා කියන්නේ දුක් සැප මේ සතුට කඳුල සියලු දේත් එක්ක අපිට ඉදිරියට යන්න වෙනවා. සෙනාලි කියලා කියන්නේ හැම බැලුවම බොහොම මේ ධෛර්යවන්ත කෙනෙක් සෙනාලි නේද? ඉතින් කොහොමද ඉදිරියේදී අම්මව සතුට කරන්න අම්මව බලා ගන්න මොන වගේ හීනද ඔයාට තියෙන්නේ? ඔව් ඉතින් මෙහෙමයි. ඇත්තටම හීන නම් ගොඩක් තියෙනවා. ඔක්කොටම වඩා මං හිතන්නේ මුලින්ම මගේ ලිස්ට් එකේ මුලින්ම තියෙන්නේ හොඳ දියණියක් වෙන්න කියන එක. ඉතින් හොඳ දියණියක් වෙලා අම්මට يعني එදා ඉඳන්ම අම්මටයි තාත්තටයි සන්තෝෂ වෙන්න පුළුවන් ආඩම්බර වෙන්න පුළුවන් දියණියක් වෙන්න තමයි මගේ බලාපොරොත්තු තිබුණේ. ඉතින් ඒකත් එක්ක මම දැන් හිතනවා ඉතින් අම්මවත් බලාගෙන ඒ වැඩ කටයුතුත් මේ විදිහටම කරගෙන සන්තෝෂෙන් ඉදිරියට ජීවිතේ යන්න. ඉතින් තව කෙනෙකුත් පාට්නර් කෙනෙකුත් ඔව්. ඔන්න සෙනාලි ඔයාට අපි හදපු චිකන් පස්තෝ සමගින් ඔයාගේ අතින් හදපු අපි ෆ්‍රිටර්ස් ටික තාම නම් බැඳෙනවා නේද ෆ්ලයි පුළට චුට්ටි වෙලාවකින් බ්‍රවුන් වෙන්න ඕනේ අපි නෑ දෙන්න අපිට මේ ටකල ඉවරයි ස්වීට් අයිටම් එකක් තියෙනවා ඒ වගේම සෙවරි අයිටම් එකක් තියෙනවාද නේද සෙවරි අයිටම් එකක් තියෙනවා ඒකනේ හැබැයි දෙක රස විඳිනකොට ඉස්සෙල්ලාම මේ වැලිය මේ පැනිරස කෑම කන්න සෙනාලි ආස නැහැ කියලා කිව්ව නිසා චිකන් පස්තෝල කිසිලම රස විඳිනවද නැත්තම් පැනිරස එක කාලා අපි සේවරි එක කාලා සේවරි එක කාලා ස්වීට් එක කාලා ස්වීට් එක ඩෙසර්ට් එකට වගේ මම සේවරි එක මම සර්ව් කරන්න සර්ව් කරන්න නේද ඒක කොහොමද වතුර ටිකක් හැම් බීලා අපිට හැකියාවක් තියෙනවා ෆ්‍රිටර්ස් රස විඳින්න අන්න සෙනාලි මාත්මිය ඇති තරම් රස විඳින්න හැකියාවක් තියෙනවා කට්ටිය බලන් ඉන්නවා කියලා ලැජ්ජ වෙන්න ඕනේ නැහැ දෙන්නත් එක කන්න මොකද රස සරණියට හැමෝම එන්නේ රසවත් වෙන්න අපි මේ පිළියෙල කරන කෑම රස විඳින්න ඉතින් අද දවසේ අපේ ආරාධනාව ලැබෙව ඔය දෙන්න අපිට කාලා කියන්නකෝ කොහොමද රස කියලා රසයි රසයි නේ සෙනාලි මාත්මිය කොහොමද රසයි මෙක්ස ඉක්මනට හදන්න කොහොමද අපි ටිකක් උගලන් එන්නේ කලින් තමයි පිළියෙල කරේ චිකන් පස්තෝල් එක. දැන් තමයි අපි පිළියෙල කරේ ෆ්‍රිචර්ස් එක. හැබැයි ඉතින් බඩු ටික තිබුණා නම් සෙනාලි මාත්මිය අතන වෙලා යන්නේ නැහැ. හරිත්ම ෂෙෆ් හැදුවා. නේද ෂෙෆ්? ඔව්. ඒක විතරක් අපි පොඩ්ඩක් 30 මිනිත්ස් වගේ තියාගන්න අවශ්‍ය වුණා නේද? ඊට පස්සේ අපි මේ අපි උඩට පොඩ්ඩක් මේ අයිසිං සුක පොඩ්ඩක් දස් කරනවා.
හරි මේ විදියට හරි ඔන්න දැන් අවස්ථාව තියෙනවා ෆ්‍රිටර්ස් රස බින්දින්න පෙවරස්සේ ෆ්‍රිටර්ස් ටික පොඩ්ඩක් අපි රස බින්දින්න පොඩ්ඩක් ෂෙෆ් ඕමන් පෙන්වන්නකෝ කැමරා එකට තරහ නැතුව ගිහිල්ලා ෆ්‍රිටර්ස් ටික කොයි වගේද කියලා අපේ ප්‍රේක්ෂකයන්ට ඔව් හරි අපි හොම ඉඳලා පෙන්නුම ෂෙෆ් අපි කන්න සර්ව් කරලා ආයි කැම ටික අරගෙන අපේකත් වැරදි නේද සෙනාන්ට කේන්ති කියාද නෑ නේද හරි එහෙනම් මම කියන්නේ gedara වගේ නේද කිසිම ප්‍රශ්නයක් නෑ මේ වාරේ සොන්න වහිනේ කියන්නේ gedara වගේ දැන් අපි අවස්ථාව තියෙනවා අපි හරි සර්ව් කර හරි ඒත් ලස්නේ තියතුල මොකද දැන් බැදපු ගමන් ඔව් සෙනඟගේ පරිස්සමට රස බින්දින්න වෙයි මොකද උණු උණුවෙන් තමයි අපි ෆ්‍රිටර්ස් ටික ඔය දෙන්නටම සර්ව් කළේ මම ආස ගොල්ලන්ගේ මේ arrangements වලට මේ මැටි කැන් පිගන් කෝප්ප ඒ දේවල් අර ලස්සනයි කියන්නේ අපේ දේශීය දේවල් අපේ අතීතය නේද අපේ ආච්චි අම්මලා සීයලා අපේ මුතුන් මිත්තන්ගේ මුළුතන් ගෙවල් අද වගේ මෙහෙම මොඩර්න් විදිහට තිබුණේ නැහැ නේද සෙනාලි ඔව් ඒක ඒ ලස්සන ඔගොල් ලස්සන්ට මෙතනටත් ගෙනල්ලා හිට ඔව් ඒ ගෑමි ලස්සන ලස්සන්ට ගෙනල්ලා තියෙනවා නේද දැන් ෆ්‍රිටර්ස් රස විඳලා කියන්න ඕනේ ඔව් හැබැයි මෙන් තියෙන නිසා පිච්චෙයි කට පිච්චෙයි ගොඩක් ස්තුතිවන්ත වෙනවා සෙනාලි ඔන්න තෑගි තියෙනවා බෙගිනේස් පාදන ඇතුළත් තෑගි අම්මිටත් තියෙනවා thank you chef මට උදව් කරනවට අම්මි හරි thank you ඒ වගේම තමයි milk maid නිෂ්පාදන ඇතුළත් වටිනා කින තෑගි පාසල් දෙකක් තියෙනවා එකත් සෙනාලි ඔයාටයි අම්මිටයි milk maid කියන ඇතුලේ thank you දැන් සෙනාලි මහත්මිය දැන් අතර මේ මම ඉතින් නිවිලා ඇති වෙන්නේ සෙනාලි මහත්මිය දැන් කරන්න ඕනේ ගෙදර ගිහිල්ලා බඩු තියෙනවානේ ඒ නිසා සෙනාලිට කියලා හදාගෙන කන්න ඕනේ බලාගෙන උණුයි ආ උණුයි කොහොමද රසයිද උණුයි නේ सहभागीवीर බැදිලා කෙරිලා උණුත් එක්ක ඒකත් එක්ක එනකොට මේ ඇත්තම රසයි. එමුනම් ගොඩක් ස්තුතිවන්ත වෙනවා සෙනාලි රස බින්දින්න හැකියාව තියෙනවා. සෙනාලි මහත්මිය ගොඩක් ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. සෙනාලි සිල් වැඩකට සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ෂෙෆ් ලයිට් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ෂෙෆ් නිමල් ෆර්නැන්ඩෝ ගොඩක් මහන්සි වුණා අද දවසේදී. ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ටත් ගොඩක් ස්තුතියි. හැමදාමත් අපි ආදරේ ඔයගලන්ට. ඉතින් ඒ නිසා ලබන සතියේත් හරියටම හවස පහට රස සරණියත් එක්ක අපි එනවා. ගිහලෙන්නම් හැම කෙනෙක්ටම ප්‍රාර්ථනා කරනවා. සුබ සන්ධ්‍යාවක් කියලා. ආයුබෝවන්.